At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. මහරගම පිළිකාරෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ යම් අවයවයක පිළිකා තත්වයක් ඇතිදැයි හඳුනා ගැනීමට අවශ්‍ය PET ස්කෑන් යන්ත්‍රයක් නොමැති වීම නිසා රෝගීන් මුහුණ දෙන අපහසුතා හේතුවෙන් රුපියල් කෝටි 20ක් වටිනා PET ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීමට මහරගම පිළිකාරෝහල විසින් පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ලබා ගත්තා. මනුෂ්‍ය දෙරණ මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳ ගැනීමෙන් පසු PET ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීම සඳහා ලෝපුරා සියලු ජනතාවගේ දායකත්වයේ හිමි වූ අතර පසුගිය ජූනි මාසයේදී අපේක්ෂිත රුපියල් කෝටි 20 ඉලක්කය සපුරා ගනු ලැබුවා. මේ වන විට PET ස්කෑන් යන්ත්‍රය ගෙන්වීම සඳහා සියලු කටයුතු අවසන් වී ඇති අතර එය සවිකිරීමට කොපමණ කාලයක් ගත වේද යන්න අප සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතාගෙන් විමසා සිටියා. ලංකාවේ දැනට පවතින ටෙන්ඩර් පරිපාටියම නැත්නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ අනිවාර්යයෙන්ම එක නීතිමය පද්ධතියක්. ඒ මගින් තමයි අපි මේක ගෙනත් දෙන්න ඕනේ. මේක එක ඇත්තටම කැබිනට් එක අනුමත කරපු අපේ අමාත්‍ය මණ්ඩලය අනුමත කරපු ටෙන්ඩර් මණ්ඩලයක් මගින් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. මේ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු තවත් අමාත්‍යාංශ ලේකම්වරු සහ ඉහළ නිලධාරීන් කණ්ඩායමක්. දැනටමත් සම්පූර්ණ ඒ අදාළ ටෙන්ඩර් ලියවිලි සකස් කළ අවසානයි. මොකද මේ මේකේ ක්‍රියාවලිය ක්‍රම කීපයක් තියෙනවා. ටෙන්ඩර් ලියවිලි සකස් කිරීම, ටෙන්ඩර් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම, අනුමත කර ගැනීම, මේකට අදාළ පිරිවිතර සකස් කිරීම කර යුතුයි. මේ සියල්ලම කර අවසානයි. ඒ අනුව මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ අවසන් විතර වෙනකන් කාලයක් යයි. ඒ අනුව අපි අගෝස්තු මාසයේ පටන් ගත්ත ක්‍රියාවලිය මේ අනුව ඉතාම සාර්ථකව දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි ලබන සතිය වෙනකොට අනිවාර්යයෙන්ම පුවත්පත් මගින් සහ වෙනත් ක්‍රම මගින් අපි මිල ගණන් හදමු. ප්‍රසම්පාදන නීතිය අනුව උපරිම වශයෙන් දින 42ක් ලබා දෙන්න ඕන. මේ මිල ගණන් ලබා දීමට විවිධ කණ්ඩායම් වලට, විවිධ සමාගම් වලට. ඒ නිසා මේක වැළැක්විය නොහැකි කාලයක් තමයි මේක. අපි කොයි වෙලාවකට කියන්නේ ඒ කාලයට පෙර අපිට කරන්න මේක පුළුවන් කියලා. එහෙම කරන්න බෑ.